ආදරෙන් පිරිච්ච දවසක් ඔබට වගේම ඔබගේ පවුලේ හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන්නේ අද මේ මාසේ 11 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ අපි ඉන්නේ උත්තාන සමයේ 5 වෙනි සතියේ අද ලස්සනට උන්වහන්සේගේ වචනය ආරම්භ කරනවා දවසර නියමිත වචනය කියනවා මාගේ පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මමද ඔබට ප්‍රේම කරමි මාගේ ප්‍රේමෙහි පවතින්න remain in my love උන්වහන්සේ කියනවා මාගේ පියාණන් වහන්සේ මට ගොඩක් ආදරෙයි මම මේ කරන්නේ මගේ දේ නෙමෙයි මට ඉහලින් ඉන්න මගේ තාත්තගේ දේවල් මම මට බාර දුන්නු දේවල් ඉතා ලස්සනට ඒ දේවල් ඉෂ්ට කරනවා ඒක නිසා මගේ තාත්තා මට ආදරෙයි මගේ තාත්තා මට ආදරේ වගේම මමත් නුඹලාට ආදරෙයි ඒක නිසා මාගේ ආදරය තුල පවතින්න ආදරය තුල පවතින්න ඒකයි ප්‍රේමන්තේනි අපිට සුද්ධ බයිබලයේ අවස්ථා දෙක තුනකම හමු වෙන්නේ ඉහලින් හඬක් මොකද්ද මේ හඬ මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය මොහු කෙරෙහි මම ප්‍රසන්න වෙමි ඒ වචන අපි අයිති කරගමු ඒ කියන්නේ ජේසු කරන කින දේවල් දේවතාවට දකින්වා උන්වහන්සේ ස්වර්ගයේ ඉඳගෙන තමාගේ පුත්‍රයාව මහිමයට පත් කරනවා දේවල් වෙනකොට ජීවිතයේ අපිව අනිත්‍ය අගය කරනවා වගේ ඒක නිසා යද උන්වහන්සේ කියන්නේ ඒ ප්‍රේමෙහි පවතින්න දාලයන්ට නෙමෙයි පුංචි දෙයටත් ඇදගෙන වැටෙන්න නෙමෙයි පුංචි දෙයටත් ජීවිතේ බිඳුවට දාගන්න නෙමෙයි උන්වහන්සේ කියන්නේ පවතින්න මාගේ ප්‍රේමෙහි පවතින්න ප්‍රේමන්තේනි දාලයන්ට ලේසි දාලයන්ට ලේසි නමුත් පවතින්න අමාරුයි උන්වහන්සේ කියනවා ඔබ අමාරුවෙන් හෝ මා තුල පවතිනවා නම් මාගේ ප්‍රේමයේ තුල පවතිනවා නම් ඔබට ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ මොකද ජේසු කියනවා මම එහෙම කියන්නේ මායි මගේ පියාණන් වහන්සේයි මගේ තාත්තයි අතර තියෙන සම්බන්ධතාවය හා සම්බන්ධතාවයක් තමයි ඔබයි මමයි අතර තියෙන්නේ ඒ සම්බන්ධතාවය තුර තමයි පවතින්න කියලා කියන්නේ පවතින්න ජේසු කවදාවත් ඒ ආදරයෙන් පලා ගියේ නැහැ ඒ ආදරය උපරිමයෙන් දේවතාවට දැක්ුවා ඒ ආදරය තමයි ජේසු ඉදිරියට අරගෙන ගියේ ඒක නිසා මේ දවසෙත් ඔබට මට ආරාධනා කරන්නේ අපි හැම කෙනෙකුටම ආරාධනා කරන්නේ ඒ ආදරෙහි පවතින්න පුළුවන් වෙයිද ඒ ආදරේ පවතින්න දවසේ ඔබට අභියෝගයක් ඒ අභියෝගයට මුහුණ දෙන්න පවතින්න ඒ ආදරය තුල කවදාවත් උන්වහන්සේව සුළු කොට තකන්නට නෙමෙයි දේව ආදරය තුල ශක්තිමත් වෙන්නටයි ඔබට මට අද ආරාධනා කරන්නේ දාලයන්ට නෙමෙයි ඒක නිසා අද දවසේ දේවල් වෙනකොට ජීවිතේ ඒ දේවල් සුබසිතින් අපි බාරගමු ජය ලබන්න පුළුවන් පරාජය වෙන්න පුළුවන් අඬන්න පුළුවන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් මේ දවසේ ඒ දේවල් ඔබගේ මගේ ජීවිතේ එයි එහෙම වෙනකොට උන්වහන්සේගේ ආදරය තුල අපි ශක්තිමත් වෙමු ඒ ආදරය තුල අපි පවතින්නට මේ දවසේ ශක්තිය ඉල්ලමු ජෙසුස් වේටයි